and the Son, the Holy Spirit. श्रावक समूह
සික්ඛාපද පැනවීමක් කරලා තිබුණේ නැහැ. උන්වහන්සේ පළමු වතාවට විනය දේශනාව හැටියට ඌවාද දේශනාව හැටියට සිද්ධ කළ ඒ දේශනාවත් සිද්ධ වුණේ නවම් පුර පතලොස්වක් පොහෝ දවසේ. කන්ති පරමං තපෝ තිතික්ඛා ආදී වශයෙන් කියවෙන සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් කියවෙන අනුපවාදෝ අනුපඝාතෝ කියන මේ ගාථා තුනෙන් තමයි බුදුරජාණන් වහන්සේ මුළු විනය පිටකයම දේශනා කොට වදාළේ. පළමු වතාවට යෝවාද විනය දේශනා කළ දවස හැටියටත් නවම් පුර පතලොස්වක් පොහෝ දිනය අඳුන්වනවා සලකනවා. එවන් සාසනික උදාර සිදුවීම් සිදුවුණු මේ වාසනාවන්ත පොහෝ දිනය නිමිති කරගෙන අදත් මේ පින්වතුන් උදෑසන පිහිවත් සමාදන් වෙලා වන්දන මානන භාවනාදී කටයුතු වල යෙදিলা සිත් නිවාගෙන සැනසීමෙන් ගත කරන වෙලාව. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අපට අවබෝධ කරගත යුතු යැයි දේශනා කළ අපදේ අවබෝධය සඳහා කැමති වෙන මහන්සි වෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අතරින් දුක්ඛාරය සත්‍ය පිළිබඳවයි අපි අද මාතෘකාව වශයෙන් යොදාගත් දහම් පාඨයෙන් කියවුනේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරමින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයාට හඳුන්වා දී වදාළා. මේ ආර්ය සත්‍ය සතර අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසායි මමත් නුඹලාත් බොහෝ කාලයක් මේ සංසාරේ එවිට ගියේ කියලා ඒමත් කොනක් නොපෙනෙන සංසාර ගමන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට කියා දෙමින් ඒ දිවිසුණු බියකම් බව වටහාලමින් තවදුරටත් ඒ සසර ගමනේ යෙදෙන්නේ නැතුව ජාති ජරා ව්‍යාධි මරණ සූක පරිදේව දුක්ඛ දෝමනස්සාදී අනන්ත දුකින් නිදහස් වූ පරම ශාන්ත සුවයට පැමිණීමට නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම කෙනෙක්ම අවබෝධ කළ යුතු බව ප්‍රතිවේද කළ යුතු බව දේශනා කොට වදාළා. එහිදී අපි අඳුරවත්තේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳවම කියවෙන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විශේෂයෙන් ප්‍රමුඛ කොටගෙන මේ කෙටි වේලාවේදී මේ දේශනාව සිද්ධ කරන්නට අදහස් කරනවා බලාපොරොත්තු වෙනවා. මේ දේශනා පාඨය අපි හුඟාවක් දෙනකොට කටපාඩම් තියෙන මතකයේ තියෙන අදහසක්. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපියේහි සම්පයෝගෝ දුක්ඛ, තියේහි විප්පයෝගෝ දුක්ඛ, යම් පිච්ඡං නලබති තම් විදුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි
අප්‍රියංගව එක්වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කැමති දේ නොලැබීම දුකයි කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියන අදහසයි ඒ පාණි පාඨයෙන් මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව අපද කිසියම් වැටහීමක් දැනුමක් ලබා තියෙනවා. හැබැයි ඒ දැනීම ඒ වැටහීම කොතෙක් දුරට මේ ආර්ය සත්‍යයට ගැලපෙනවද කියන එකයි අපි විමසා බැලිය යුත්තේ. මේ පින්වතුන්ගෙන් ඇහුවොත් ඉපදීම දුකක් බව, චරාව දුකක් බව, ලෙඩවීම දුකක් බව, මරණය දුකක් බව, අප්‍රියන් හා එක්වීම දුකක් බව, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් බව, කැමති දේ නොලැබී යාම දුකක් බව දැනෙනවා. ඒක සමහර වෙලාවට බෞද්ධයන්ම විය යුතුත් නේ. අබෞද්ධ වූවෝද මේ කියන කාරණාවන් ටික ඒ ආකාරයෙන්ම පිළිගන්නේ. කාටවත්ම මේ ඉව සැපයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔය කියන මට්ටමින් ගත්තහම බෞද්ධ අබෞද්ධ ભેදයක් නැතුව කවුරු දන්නවා මේ ජරා ව්‍යාධි මරණ ආදිය දුකයි කියලා. අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කැමති දේ නොලැබීම දුකයි කියලා කවුරු දන්නවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මේ කවුරු දන්න දේ නෙමෙයි. මේ කියවෙන අදහස අපි දන්න දෙයට වඩා එහාට යන එක. හැබැයි අපි දන්න දේ තුල වුණත් ලොකු ඵල ප්‍රයෝජනය අපිට ලබන්නට බැරි කමක් නේ. සිද්ධාර්ථ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ තිබුණා වූ රජසෙපත තව සද්දිනකින් ලැබෙන්නට තිබුණු සක්විති රජසෙපත හැර තමා වනදනනට යන්න පුළුවන්කම තිබුණේ එදා චන්න ඇමතිතුමා විසින් මේ ජරා ව්‍යාධි මරණය පිළිබඳව උපන් හැම සත්වයෙක්ම මේ ධර්මතාවයට උරුම බව නිදර්ශන සහිතව කියා දුන්නු බණටිකාර. හැබැයි උන්වහන්සේ එතනින් පටන් ගත්තා අවසන් කළේ ඒ පිළිබඳව ඊට වඩා ගැඹුරු තියුණු අවබෝධයකින්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ වදාලේ පුබ්බේ අනනුස්සුතේ සුධම්මේතු මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය පෙර නොයසු විරු දහමක් බවයි. එනිසා අපි දන්න දේ චන්න ඇමතිතුමා කියා දුන්නු ධර්මයට සමාන වීම. අපි නොදන්න දේ ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට සමවේවි. එනිසා අපි දන්න තැනින් පටන් අරගෙන ඒ නොදන්නා තැනට යන ගමනයි මේ ලෞතුරු මගහැටියට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එහෙමනම් මේ තුල අපි නොදන්න අපට නොපෙනෙන දේ මොකක්ද කියලා විමසා බලන්නට වටිනවා. අපි දුක්ඛ සත්‍ය පිළිබඳව අපේ යම් දැනුමක් තියෙනවා නම්
ඒක පුද්ගලයා කේන්ද්‍රගතව ඇති කරගත්ත දෙයක්. සත්ව පුද්ගල ආත්ම සංකල්පයේ තුල ගොඩනැගුණා. පුද්ගලයෙකුගේ මගේ ඉපදීම පුද්ගලයෙකුගේ දිරීම පුද්ගලයෙකු ලෙඩවීම පුද්ගලයෙකුගේ මරණය පුද්ගලයෙකුගේ අප්‍රියනායත්වීම පුද්ගලයෙකුගේ ප්‍රියංගෙන් වෙන්වීම පුද්ගලයෙකුගේ කැමැතිදේ නොලැබී යාම මම හෝ අනුන් කියන තත්වයෙන් අපි මේ පදවැල විස්තර කරගෙන තියෙනවා. මට හෝ අනුන්ට ලැබිය හැකි අත්දැකීමක් හැටියට. ඒක මේ සත්පුද්ගල සංකල්පය තුළ පුද්ගල කේන්ද්‍රගතවයි ඒ අදහසට අපි උත්තර සපයගෙන තියෙනවා. අපි දන්නවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පළමු ආරයට පැමිණෙන කොටම සත්පුද්ගල සංකල්පයෙන් ඉවත් වෙන්න වෙනවා කියලා. ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන්න වෙනවා කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ අදහස නිවැරදි අවබෝධයට එන්නෙම ආත්ම සංකල්පයෙන් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව. එනිසා අපිට හොයන්න වෙනවා පුද්ගල කේන්ද්‍රගතව අපි දැනගත්ත මේ සත්‍ය පිළිබඳව දේශනාවන් ඉක්මවා ඊට වැඩි ස්වභාවයකින් මේ ධර්මයේ දිහා සොයා බලන්නට වෙනවා. අපි නමක විපස්සනාවන් තුරින් මේ සතුන් මඟ වඩමින් යන්නේ ඒ අවබෝධයටයි. එනිසා ඒ යන ගමන් මඟ තුළම මේ ආර්ය සත්‍ය පිළිබඳව අසාගත් පමණකින් හෝ නිවැරදි දැනුමක් ලබා තියන්නට ඕන. ඒ අසාගත් පමණකින් හෝ ඒ දැනුම නැත්නම් ඒ ගමන් මඟ අර්ථවත් වෙන්නට පුළුවන් කමක් නෑ. ඒ ගමන් මඟ නිවැරදි වෙන්නට පුළුවන් කමක් නෑ. එනිසා අපට හැම කෙනෙකුටම ඒ පිළිබඳව කිසියම් අනුමාන තරමක වූ දැනුමක් හැඟීමක් යාවේ සත්‍ය පිළිබඳව වටහාගෙන තියෙන්නට ඕන. එනිසා අපි ඒ ගැන නැවත නැවත සොයන විමසන බවක නිරතුරුව රැඳෙන්නට ඕන. දැන් පින්වතුන් හිතලා කල්පනා කරලා බලන්න පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ ඉපදීමක් ගැන හැර සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ දිරීමක් ගැන හැර සත්වයෙකු පුද්ගලයෙකුගේ ලෙඩවීමක් ගැන හැර සත්වයේ පුද්ගලයෙකුගේ මරණයක් ගැන හැර සත්වයේ පුද්ගලයෙකුට අත්වෙන අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම කැමැතිදේ නොලැබීම කියන ධර්මතාවයන් හැර වෙනත් විදිහකින් මේ සඳහා අපට දැක්විය හැකි අර්ථයක් අප සතුව ඇද්දැයි විමසා බැලීම වටිනවා. එහෙම අපි අපෙන් විමසුවාම අපි දන්නවද නැද්ද කියන කාරණාව අපට වැටහෙනවා. අපි උඹක් දෙනෙක් අද වර්තමාන ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනයි අපි ඉන්නේ. අපි චතුරාර්ය සත්‍ය දන්නවා කියන තැනකින් ප්‍රකාශන කරන අය
සමාධිය බොහෝමයි. ඒ නිසා තමන්ට තමන්වම ප්‍රතිවේක්ෂාවට බලන්නට පුළුවන් මේ පුද්ගල සංකල්පයෙන් තොරව මේ පදවලට දැක්විය හැකි අර්ථය කුමක්දයි තමන් තමන්ගෙන් විමසා බලන්න. එබඳු අර්ථයක් තමන්ට සැපයිය නොහැකි නම් අපි සතුල් ඇතුළතින් නිහතමානීව ඒ අදහස් විමසා ගන්නට හෝ වෙනවා. අපි ඉන්නා තැනින් මහලට දැස ගන්න වෙනවා. මේ සාසනය තුළ කිසිටක් ලබන්නට නම් ඒ වැටහීමේ අවබෝධය අපි ලැබිය යුතුම වන බැරි. එහෙම නම් අපි ටිකක් විමසලා බලමු. ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අප්‍රයන්නා ඉක්මේ මේ දුක ප්‍රියංගෙන් වෙන්නේ දුක කැමති දේ නොලැබීම මේ දුක ආදී වශයෙන් මේ විස්තරාර්ථ වශයෙන් පැහැදිලි කළ මේ දුක පිළිබඳව කොහොමද අපි විමසා බලන්නේ කියලා. අපි කල්පනා කරලා බැලුවොත් සත්පුද්ගල සීමාව තුල හෝ ඒ බැහැරව හෝ මේ දුක ගැන පරිචයයක් කරන කෙනෙකුට සංසිද්ධේන පංචපාදානස්කන්ධා දුක්ඛ මේ පංචපාදානස්කන්ධය දුකයි කියන අදහස පැහැදිලි කරගන්න වෙනවා. අර මුලින් කියපු විස්තරාන්ත වශයෙන් දක්වපු හැම පදයක්ම කෙටිකොට කියන්නේ නම් සංකීර්ණ කලින් සඳහන් කළ හැම දෙයක්ම නැවත එකතු කරලා කෙටි කරලා උන්වහන්සේ වදාහරනවා. කෙටියෙන් කියන්නේ නම් මේ පංච උපාදානස්කන්ධය දුකයි. එතකොට පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියනකොට ඒ තුල ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියන්නා ඉක්මීමේ ප්‍රියංගෙන් වෙන්වීමේ කමති දේ නොලැබීමේ කියන මේ සියලු දුක් අන්තර්ගත විය යුතු. මෙන්න මේ අදහස තමයි සමාජයේ බොහෝ දෙනා ගත්තුගත් බොහෝ දෙනා වරදවාගත් තැන. අර කලින් සඳහන් කළ පදවැල ලිංගෙන්ම දක්වලා කිටියෙන් දක්වන්නේ නම් පංචපාදානස්කන්ධය දුකයි කිව්වහම පංචපාදානස්කන්ධය යනු සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියන තැනට බොහෝ දෙනා පත් වෙනවා. සත්වයා පුද්ගලයා කියන තැන පවතින්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පංචකයයි කියලයි බොහෝ දෙනාගේ උගතුන් බුද්ධිමතුන් පවා ලියවිච්ච පොතපත කරන දේශනාවන් හල බැලුවොත් කියවල බැලුවොත් ඒකමයි කියවෙන්නේ. එතකොට ඒ තුල තියෙනවා විශාල වැරැද්දක්. පංච උපාදානස්කන්ධය යනු පුද්ගලයා සත්වයා යනු පුද්ගලයා යනු පංච උපාදාන. ඒ පංච උපාදානස්කන්ධය සත්වයේ පුද්ගලයේ කොට දැකලා තියෙනවා. සත්වයා පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ කොට දැකීමෙනුයි ඒ පුද්ගල සංකල්පයේ තුලමයි අර සඳහන විස්තර වෙලා තියෙන්නේ. ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පවා
ඌ විවරණයක් එහෙමමයි. ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල පංච උපාදානස්කන්ධය හා සත්‍ය පුද්ගලයා කියන මේ අදහස් ටික විමසා බැලුවොත් අපට නිවැරදිව හඳුනා ගන්න ඉඩ ලැබෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසාම ඇත්ත ඇති සැටියෙන් නොදකින බව නිසාම උපදින සංකල්පයක් දෘෂ්ටියක් බව සත්ත්ව පුද්ගලය කියන සංකල්පයක් දෘෂ්ටියක් මිස ස්කන්ධ ටික සත්ත්ව පුද්ගල නොවන බව සත්පුද්ගල නොවන ස්කන්ධ ටික එහි ස්කන්ධයන්ගේ ලක්ෂණය නොදන්නා කමින් සත්‍යෙක පුද්ගලයේ ආත්මයක් කෙනෙක් කියන වැරදි දෘෂ්ටියකට බැසගෙන ඉන්නවා. ඒ සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය අනික ස්කන්ධ ටික අනික අපි මේ ස්කන්ධ ටික දෘෂ්ටියක් එකතු කරගත් බවමයි ලොකුම ලොකු වරද. අපට මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ සත්‍යයෙන් අපි සමුගත්තේ මේ වරද නිසායි. එනිසා මේ බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා කියන තැනින් දක්වන්නේ මේ සත්ත්ව පුද්ගල අදහස නෙමෙයි. සත්ත්වයේ පුද්ගලයේ කියන නෙමෙයි මේ කියන්නේ. සත්ත්වයේ පුද්ගලයේ කොට වරදවාගත්ත වරදයි අපි අද මේ සසරේ ජාති ජරා මරණ ආදී දුක උරුම කරගෙන විඳින්න වෙලා තියෙනවා. මේ දුකෙන් මිදෙන්නට නම් මෙත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරගත යුතු වෙනවා. එනිසා අපට පංච උපාදානස්කන්ධය කියන තැනින් වදාළ අදහස නිවැරදිව හඳුනාගත යුතු වෙනවා. මදුබිංදික වැනි සූත්‍ර දේශනාවන් රාහුලෝවාද සූත්‍ර වැනි සූත්‍ර දේශනාවන් විමසා බැලුවහොත් ඒ සඳහා අපට කිසියම් සාක්ෂියක් උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. මහාත්තිපදෝපා සූත්‍රයේ උනත් ඒ අභාසක සාක්ෂි ඉදිරිපත් කළ ඇති. එහිදී කියවෙන්නේ චක්කුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පඤ්ඤා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපඤ්චේති එමනත්තං යං විතක්කේති මෙන්න මේ ආකාරයෙන් දක්වලා එසත් රූපය රූපපාදානස්කන්ධයටය චක්කු විඥානය විඥානපාදානස්කන්ධයට බව චක්කු සංපස්සයෙන් හටගන්නා වූ වේදනා වේදනා උපාදානස්කන්ධයට බව රූප සංඥාව සංඥාපාදානස්කන්ධයට බව රූප සංජේතනාව සංඛාරෝපාදානස්කන්ධයට බව උපාදානස්කන්ධ පස දක්වා තිබෙනවා. මේ උපාදානස්කන්ධ පස බෙදා දක්වලා තියෙනවා. මේ අපි යමක්
දකින්නවා කියනවත්තා අහනවා දැනෙනවා දැනගන්නවා කියන අවස්ථාවන් ටික උපාදාන ස්කන්ධ හැටියට බෙදා දක්වලා තියෙනවා අපි අමුතුවෙන් අර්ථයක් අපිට ඕන ඕන විදිහට ගත යුතුනේ ඒකේ තැන්වල ධර්මයේ තියෙන ධර්මයේ මතු කර ගැනීම විතරයි අපට මෙහිදී කළ යුතුනේ පෞද්ගලික මතවාද අදහස් ඉදිරිපත් කළ යුතුනේ ඒ අනුව අපට පැහැදිලි වෙනවා ඒ රූපය දෙකම රූප උපාදාන සංගය කන ශබ්දය දෙකම රූප උපාදාන සංගය නාසය ගන්ධය දෙපැත්තම රූප උපාදාන සංගය දිව රසය රූප උපාදාන සංගය කය පහස आध्यात्मिक समस्त बाल्य रूपोपादान स्कंदे मानवतीतरा इत वैदिया जाति यासेसं तेसं सत्थानं तम्हि तम्हि सत्तनिकाय जाति संजाति यक्खन्ति अभिनिभत्ति खंदानं पातु भावो आयतनानं पटिलाभो इदं उच्चतावसो जाति दें यतन कियवेनवा खंदयंगे पहलवीमक आयतनयंगे हटगनीमक कत्नम एयद जातीय पदम उत्पाद संयुक्त यो विक्रे चक्कुं उत्पादो दुःखस्येषु उत्पादो भोगानं चित्तं जरामरणस्य पातु भाव हे उपन्न कियला कियन्ने दुःखस्येषु उत्पादो दुःख उपन्न भोगानं चित्ति रोगे पवत्म जरामरणस्य पातु भावो जरामरणयागे पहलवीमयि कियला एक सवितरात्मक उत्पाद संयुक्त अपट जमार्थ अनुमान अपीतन देट वडा पीतन देट वडा विनद्या अलुद्या व्यमुद्या බුදුරජාණන් වහන්සේ මේ තුලින් වදාරා ඇතිබව එනිසා අපි ඉන්න සංකල්ප තුල තවදුරටත් රැඳෙන්නට උත්සාහ නොකොට ඒ සංකල්පයන්ගෙන් මිදී යථාර්ථයේ සොයන්නට පරිවේෂණ කරන්නට ආරම්භ කළ යුතු බව අපි හැම කෙනෙකුටම අදහසක් හැඟීම दुख ऐसी එහෙම නැත්නම් අපට මේ දුක ඇති වෙන්නේ කොහොමද කියලා අපි හිතමු අම්මා කෙනෙකුගේ කුසේ ඉන්න දරුවෙක් බොහොම ආදරෙන් රැකබලා ගන්න ගර්භගත දරුවෙක්
අපේ දරුවා පිළිබඳව CT ස්කෑන් එකක් කරලා වෛද්‍ය පරීක්ෂණයක් කරලා වෛද්‍යවරයෙකු ප්‍රකාශනයක් කරනවා ඔබේ කුසේ ඉන්න දරුවා නොඇඳුණු දරුවෙක් අංග විකල දරුවෙක් ආබාධිත දරුවෙක් සුවකල නැති රෝගවලින් යුක්ත කෙනෙක් තියෙනවා මේ ආරංචිය ලැබුණොත් දැන් මේ දරුවාගේ ඉපදීම බලාපොරොත්තු වෙන සතුටෙන් මේ දිනය දින ගණනින් හිටපු අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඒ ආරංචියත් එක්ක කිමඟු අදහසක් ඇති වෙන්නේ ඒ දැනෙන දුක කුමක්ද දැන් මෙතෙක් කලක් ඒ දරුවා කුසතුල දරාගෙන හිටියා ඒ උපදින්න යන දරුවාගේ උපත පිළිබඳව සතුටක් සැපක් මිස ඒක දුකක් දෝමනස් දෙයක් බවට දෙනුනේ නැහැ මෙතෙක් කල දැන් මේ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නට කලින් දරුවාගේ සැබෑ තත්ත්වය එහෙමමයි ඉපදීමේ සිවන් දරුවෙකුගේ ඉපදීම පිළිබඳව දුකක් ආවනම් ආවේ දැන් එක්කෝ මේ ශබ්දයේ කනට ගැටීමෙන් එහෙම නැත්නම් මේ වෛද්‍ය වාර්තා කියවා ගැනීම ඇසට ගැටීම දැන් බලන්න එවන් දරුවෙකුගේ ඉපදීම පිළිබඳව දුකක් තමන්ට ලැබුණා නම් ලැබීමේදී ඇස හෝ කන ඇස නොතිබුණේ නම් නැසට ගැටෙන්නට යමක් නොතිබුණේ නම් කන නොතිබුණේ නම් කනට ගැටෙන්නට ඉබඳු ශබ්දයක් නොවේ නම් ඔය කියන දුක ඇති වෙන්නට පුළුවන් එහෙනම් ඒ ඉපදීම පිළිබඳව දුක දැනුණා නම් දැනුනේ නැහැ උසතුලයි දරුවාගෙන මෙතෙක් ඒ දුක දැනුනේ නැහැ. ඒ දුක දැනුනේ ඇසට හෝ කනට මේ පණිවිඩය ලැබීමෙන් අනතුරුව නේද? අනර මදුපිණ්ඩික සූත්‍රයත් එක්ක මහාත්තිපදෝතවෙන සූත්‍රවල එන ගැන්වීම් එක්ක අපි ටිකක් විමසා බැලුවොත් හොඳයි. දැන් ජරාව දුකක් කියනකොට අපි දැන් දන්න දේ අතහැර දාලා තමාව හෝ අනුන් කියන තැනකින් දිරීමේ දුක ආවනම් කොහොමදාවි යම් විදියකින් තමාගේම ඇසට හෝ හම රැලි වැටී ඇති බව ඇති බව කෙස් පෙහී ඇති බව ඇටකටු මතුවී ඇති බව මෙබඳු තත්ත්වයකට මේකය පත්වී ඇති බව තමාගේ හෝ අනුන්ගේ මේ ඇසට නොගැටුනේ නම් එහෙම නැත්නම් තව කෙනෙකුගේ විසින් ඔන්න ඔයාගේ කෙස් ටික ඉදිලා තමාගේ දිරාපත් වූ බව තව කෙනෙකු නොකීවේ නම් තමා පිළිබඳව ජරා දුක අම්මා තාත්තා පිළිබඳව වෙන්න පුළුවන් කවුරුන් පිළිබඳව හෝ දිරීමේ දුක ඇති වෙන්නට පුළුවන්ද දැන් අපට දිරීමේ දුක ඇති වුණේ දිරපු නිසාද දිරීම පිළිබඳව අපට පණිවිඩයක් ඇතුළට ලැබුණු නිසාද මෙතෙක් කල හිතක පැහිලා තිබුණා ඉදිලා තිබුණා දන්නේ නැහැ දිරීමේ දුක මහලු බවට පත් වෙලා කියන දුක අපට දැනුනේ දැනුනේ එහෙට පෙනුණු වෙලාවේ කනට ඇහුණු වෙලාවේ තංගේ දුක දැනීම සඳහා මේ ඉන්ද්‍රිය මේ ආයතන
ඒ සඳහා ලබා දුන් දායකත්වයන් පිළිබඳව විමසා බලන්න වෙනවා. ලෙඩවීම පිළිබඳවත් එහෙමයි. දැන් මේ වෙලාවේ බොහෝ සතුටෙන් ඉන්නවා. මම බොහොම නිරෝගී තියාගෙන ඉන්නවා. නමුත් ඊයේ කළ වෛද්‍ය වාර්තාව බැලූ වෛද්‍යවරයා දැන් පණිවිඩයක් දෙන්න පුළුවන් දුරකථන ඇමතුමක්කින් ඔබේ යක්මාවේ එහෙම නැත්නම් වකුගඩුවේ හොයපේ භයානක පිළිකාවක් එකතු කරන්න අමාරුයි. ඔබට වැඩි කලක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියන පණිවිඩය ලැබෙන්න පුළුවන්. දැන් මෙතෙක් කල මම නිරෝගී කියන රෝගය පිළිබඳව කිසි දුකක් නොතිබුණු ඔබ මොහොතකින් හදා වැළපෙන්න පුළුවන්. දැන් මේ වාර්තාව ඇසට නොගැටුනේ නම් කනට ඒ පණිවිඩය නොලැබුනේ නම් ඒ දුක නැතියේ හිටි. දැන් එතකොට අපට පේනවා ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ ඒ විතරක් නෙමෙයි මරණ දුක්ඛත් තියෙනවා. මේ වෙලාවේ මේ මොහොතේ ඔබේ හිතයි සියාමිය ගිහිල්ලා හැබැයි ඔබට මරණ දුක නැහැ. මරණය සිද්ධ වෙලා මරණ දුක නැහැ. හැබැයි දැන් පණිවිඩයක් ලැබුණොත් එහෙට ගෙතුණොත් කනට ඇහුණොත් අතින් අල්ලල බලනකොට සීතල වෙලා කියලා දැනුණු එතකොට අපට දුක එන්නෙම මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඉන්ද්‍රිය හරහා ආයතන හරහායි මේ දුක දැනෙන්නේ. ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවුනොත් ඉන්ද්‍රියන්ට නොගැටුනොත් ඒ දුක දැනෙන්නේ නැහැ. මරණය පිළිබඳව දුක ඒ ආකාරයෙන්මයි. අප්‍රියන් හා එක් වූ බව, ප්‍රියන්ගෙන් වෙන් වෙන බව, කැමැතිදී නොලැබෙන බව කියනකොට අපි බොහෝ වෙලාවට මේ පිටුලක් අප්‍රිය වූ පුද්ගලයේ කෙනෙක් දෙයක් පිළිබඳවයි අදහස් කරන්නේ. ප්‍රිය වූ කෙනෙකුගෙන් පුද්ගලයෙකුගෙන් දෙයකින් තැනකින් වෙන්වීම පිළිබඳවයි අපට කියවෙන්නේ. අපි කැමති කැමති දේවල් වලින් අපි කැමති කැමති දේවල් නොලැබී යාම දුකක් හැටියටයි අපි දන්නේ. ඒත් මේ තුළ කියවෙන ගැඹුරු අදහස දුක පිළිබඳව යථාර්ථය. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ නමි. දුක තුන් ආකාර වෙනවා. වේදනාවට අනුව දුක් වේදනාවම දුක් බැවින් දුක්ඛ දුක්ඛ අප්‍රියන් ඉස්වීම කියන තැන කියවෙනවායි දුක්ඛ දුක්ඛ දුක් වේදනාව. ප්‍රියන්ගෙන් වෙන්වීම කියන තැන කියවෙනවා සැප වේදනාවේ විපරිණාම. තිබුණු සැපේ ඉවත් වීම අනිදි වීම විපරිණාම දුක්. යම් දෙයක් කැමතිද කැමතිද නොලැබීම කියන තැනින් සංඛාර දුක්ඛ. මේ ත්‍රිවිධ දුක්ඛ ලක්ෂණයයි මේ තුලින් කියවෙන්නේ. ඉහත් අපි දන්නා සම්මුතියන් තුල කල්පනා කළා අප්‍රියන් හා එක් වූ බව, අප්‍රිය කෙනෙකු පුද්ගලයෙකු ළං වූ බව හෝ අප්‍රිය වූ දෙයක් ළඟට පැමිණි බව හෝ දැනෙනවා නම් දැනෙන්නේ එක් කොහේට ගෙතිලා එක් කනට එක් නාසයට එක් දිවට එක් කයට එක් සිතටම අරමුණු.
මට දැන් අප්‍රිය කෙනෙක් ළඟ වෙලා මම දැන් ඉන්නේ අප්‍රිය කෙනෙක් ළඟයි කියන ඒ පුද්ගල මානෙ හෝ අපට ඒ අප්‍රියන් හා එක්වීම පිළිබඳව අප්‍රිය වූ රූපයක් අප්‍රිය වූ සබ්දයක් අප්‍රිය වූ ගන්ධයක් අප්‍රිය වූ රසයක් අප්‍රිය වූ පහසක් අප්‍රිය වූ අදහසක් අපට ලැබීමේ අනතුරුයි අප්‍රියඥා එක්වීමේ දුක දැනෙල ඇත්තේ එතකොට ඒ දුක දැනෙන්න මේ ඉන්ද්‍රිය දවයි කරලා තියෙනවා අප්‍රියමනාප දෙයක් ලැබුණා කියලා කියන්නේ දුක් වේදනාවක් ඇති වෙනවා දුකට අකමැති තමයි ඇති වෙලා තියෙන්නේ ප්‍රිය දෙයින් වෙන් වෙනවා කියනකොට මෙතෙක් වෙලාවක් හැට කලට නාසියට දිවට කයට මනසට ප්‍රිය යමක් තිබුණා නම් ඒ දේ දුරස් වෙන බව ඒ දුරස් වෙන බව දැනගන්නේ කොහොමද එහෙම තිබුණා නම් කන නොතිබුණා නම් නාසය නොතිබුණේ නම් දිව නොතිබුණේ නම් කය නොතිබුණේ නම් හිත නොතිබුණේ නම් ඒ දැනුම අපට ලැබෙන්නටද විදිහක් නෑ සතු වේදනාවක් හට ගැනීමට යම් හේතුවක් තිබුණා නම් ඒ සප වේදනාව අහිමි යනකොට අපට තුනක්ෙන් වෙන්නේම දුකද නෙයි එතකොට ඒ සප වේදනාව නැති වෙන්නේ ඇයි සප වේදනාව හටගත් හේතුන්ගෙන් වෙනස් වීම බවයි තේරෙන්නේ පස්ස පඤ්චා වේදනා වේදනාව හටගත් ස්පර්ශයෙන් ස්පර්ශයේ වෙනස් වීම නිසායි වේදනාව වෙනස් වෙනවා එතකොට ස්පර්ශය නැතුනේ තින්න සංගති තුන් දෙනෙකුගේ එකදුවේ ස්පර්ශයේ වෙනසක් වුණා නම් වෙනසක් වෙන්න ඕන ඒ ස්පර්ශ ආයතනයන් අනිත්‍ය වෙච්ච නිසා වෙනස් වෙච්ච නිසා එතකොට අපට පේනවා ප්‍රියංගෙන් වෙන්නීමේ දුක අර මදුපිණ්ඩක සූත්‍රයට අනුව ගැලපෙන බව කැමති දේ නොලැබීම කියන දුක කොහොමද අපට ඇවිල්ලා තියෙන්නේ කැමති දේ අකමැති දේ කියලා අපට හම්බ වෙන්නේ කොහොමද ඇස නොතිබුණේ නම් ඇහැට ගැටෙන රූප නොතිබුණේ නම් කන නොතිබුණේ නම් ශබ්ද නොතිබුණේ නම් නාසය නොතිබුණේ නම් ගන්ධ නොතිබුණේ නම් දිව නොතිබුණේ නම් දිවට ගැටෙන රස නොතිබුණේ නම් කය නොතිබුණේ නම් කයට ගැටෙන පහසක් නොවුයේ නම් සිත නොවුයේ නම් සිතට සිහිවෙන අරමුණු නොවුයේ නම් කැමැති අකමැති දේ අපට හම්බ වෙන්නේ නෑ කැමති අකමැති දේ අපට ලැබුණේ මේ ඉන්ද්‍රිය හරහාමයි ඒ කැමති කැමති දේවල් බලාපොරොත්තු වීම තුළ කැමති වීම තුළ ඒ නොලැබී ගිය බව ලැබුණු නොලැබුණු බවත් අපි දැනගන්නේ කොහොමද එහෙකනම් දාසේ දිවකයි මනස නොවේ නම් එතකොට අපට මේ කලින් සඳහන් කරපු ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණපි දුක්ඛ මරණම්පි දුක්ඛ අප්පියේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චං මලග්ගති සම්පි දුක්ඛං කියන තැන දක්වාම දුක හදලා තියෙන්නේ දුක ඇවිල්ලා තියෙන්නේ එහෙ කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම න්‍යායතන විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා මේ ටික ඇදිලානේ කෙටියෙන් කියන්නේ නම් සංතිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා
කෙටියෙන් කියන්නේ නම් පංච උපාදාන ස්කන්ධය දුකයි යයි කල දේශනාව කොච්චර ඉවරද දැන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන භාවනාවේදී මෙන්න මේ අදහස බුදුරජාණන් වහන්සේ දුක කියලා හඳුන්වන්නේ මොකද්ද අපි දුකයි කියලා හඳුනාගත්ත සීමාව ප්‍රාථමිකයි බුදුරජාණන් වහන්සේ දුක කියලා ආර්ය සත්‍යයක් හැටියට දක්වන්නේ සංචිත්තේන පංචපාදාන කන්දා දුක්ඛ දුක යන කුමක්දයි විමසුවොත් උන්වහන්සේ ඒක දුන් පිළිතුර උපාදාන කන්දයෝ දුක ඒ උපාදාන කන්දයෝ කුමක්දයි විමසුවොත් උන්වහන්සේ දුන් පිළිතුර දුකයි ඒ දුක උපාදාන කන්ද සක්කාය මෙයදී නොඑක් නම් වලින් ඒ හඳුන්වා තියෙනවා එතකොට දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයට එනවා කියනකොට අපට මෙන්න මේ සියලු දුක උපදින හැටි උපදින න්‍යාය පිළිබඳව නුවණකුයි ඕනේ එතකොට තමන් දන්නවා මේ දුක එන්නේ කොහොමද කියලා බාහිරේ රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම ඒවත් තිබුණට මින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නත් එන්නේ නැහැ එහෙකම නාසය දිව කය මනස තිබුණේ නැත්තම් බාහිරේ නොයෙක් දේ තිබුණත් මේ දුක එන්නේ නැහැ බාහිරයේ තිබුණත් එහෙකම නාසය දිව කය මනස තිබුණත් ඒ ඒ ආයතනයන්ට අනුව චක්කු විඥාන සෝත විඥාන ඥාන විඥාන දිවවා විඥාන කාය විඥාන මනෝ විඥාන මේ සිත් නූපන්නේ නම් ඒත් මේ දුක උපදින්න විදිහක් නැහැ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ඥාන සම්පස්ස දිවවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස නොවේ නම් ඒත් මේ දුක හට ගන්න විදිහක් නැහැ චක්කුසම්පස්සජා වේදනා සෝතසම්පස්සජා වේදනා ඝානසම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කායසම්පස්සජා වේදනා මනෝසම්පස්සජා වේදනා මේ සයාකාර වේදනාවල් නොවේ නම් ඒත් අපිට දුකක් ඇති වෙන්නේ විදියක් රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා මෙච්ච සංඥාවන් සයාකාර සංඥාවක් නොවේ නම් ඒක කුසීයි. රූප සංචේතන, ගන්ධ සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන මේ කල්පනාවක් නොවේ නම් ඒක කුසීයි. එහෙනම් සියලු දුක් ඉපදිලා තියෙන්නේ මෙතන. සියලු දුක හටගන්න තැන මේ. සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කිටියෙන් කියන්නේ නම් කිටියෙන් කියන්නේ නම් පංචපාදානස්කන්ධය දුකයි කියා වදාළ දේශනාව කොච්චරනම් සත්‍යයක් කොච්චරනම් නිවැරදි දැන් තම තමන්ට පුළුවන්කම තිබුණොත් ඒ ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ආදී දුක්ඛ දෝමනස්යන් තමා විත ළඟා වෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්න අන්න අපට හම්බ වෙනවා පුද්ගල සංකල්පයකට නොඇතිවීම නුගුත්ම දුක ඇති වෙන්නේ මෙහෙම නේද පුද්ගල සංකල්පයකට අපි යන්නේ කොහොමද කියලා තේරෙනවා මේක නොදන්නකම නිසාම නේද
මට උන දෙයක් හැටියට අපි මේ අත්දැකීම බාර ගන්න. ඉතින් අපට පුළුවන්කම තිබුණොත් හඳුනා ගන්න මෙන්න මේ ආකාරයෙන් අපට ආයතනයන්ට ගැටිලා මේ කියන දුක් පන්තිය ඇති වෙන්නේ නැති. එහෙමනම් මේ දුක නැති කරගන්න ක්‍රමෙ බුදුරජාණන් වහන්සේ වදාළ රූපේ නොවේ නම් ඇස නොවේ නම් සප්පුඥානෙ යන පැනවීමක් නොපෙනේ. ඇස රූපේ චක්කු විඥානයේ නොවේ නම් චක්කු සම්පස්සේ යන පැනවීමක් නොපෙනේ. චක්කු සම්පස්සේ නොවේ නම් චක්කු සම්පස්සජා වේදනා යන පැනවීමක් නොපෙනේ. විඳීමක් නොවේ නම් හැඳීමක් සංඥාවක් යන පැනවීමක් නොයේදී නොපෙනේ. සංඥාවක් නොවේ නම් රූප සංකේතනාය යන පැනවීම මෙහෙදී. එකින් මිදෙන පැත්තත් නිදහස් වෙන පැත්තත් අපට වදාරා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ. දැන් අපිට මේ දුක ගලාගෙන එන්නේ මේ ඉන්ද්‍රිය හරහා නම් ආයතන හරහා නම් මේ ආයතන ටික මේ ආයතන ටිකෙනුයි අපි දුක හදාගෙන තියෙන දුක ඇවිල්ලා තියෙන්නේ. යෝ භික්ඛවේ චක්ඛුං උප්පාදෝ සෝතං උප්පාදෝ ගහනං උප්පාදෝ ජීවා උප්පාදෝ කායෝ උප්පාදෝ මන උප්පාදෝ දුක්ඛ හේසෝ උප්පාදෝ රෝගාණං චිති ජරා මරණත් උප්පාදෝ. යෝ ච භික්ඛවේ චක්ඛුං නිරෝධෝ දුක්ඛ හේසෝ නිරෝධෝ රෝගාණං උපසමෝ ජරා මරණත් අත්තංකෝ. අන්න වදාරනවා යම් මොහොතක එස නිරුද්ධ කළේ නම් කනනාසය දිවකය මනස නිරුද්ධ කළේ නම් රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම නිරුද්ධ කළේ නම් චක්කු විඥාන සෝත ගාන දේවා කාය මනෝ විඥාන නිරුද්ධ කළේ නම් දුක්ඛස්සේසෝ නිරෝධ. ඉතින් නිරෝධයයි රෝගයාගේ උපසමය ජරා මරණයාගේ නිරෝධයයි. මෙතික නවත්තන්න පුළුවන් කියනවා. කොහොමද නවත්තන්නේ? අනාත පින්දික පිටුතුමා දැඩිසේ විලන්ව මිය යන්නට ආසන්නව සිටියදී සරියුත් මහරහතන් වහන්සේට පණිවිඩයක් යවනවා අනුකම්පා කරලා වැඩම කරන්න කියලා. සරියුත් හාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් අනාත පින්දික පිටුතුමා බලන්න රෝගී තත්ත්වයේ බරපතල කම ගැන කතා බහ කරලා ඒ දෙදි වේදනාවකින් යුක්ත බව ඔහුගේ ප්‍රකාශ දෙන අනතුරුව සරියුත් හාමුදුරුවෝ මහා උපාසකතුමාට බණක් වදාළා. ගැහැණිය ඇස ඇසුරු වෙන්නට දෙන්න එපා. රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. කන ශබ්දය සෝත විඥානය නාසය ගන්ධය ගමන විඥානය දිව රසය ජීවහා විඥානය කාය පහත කාය විඥානය මනස ධම්ම මන විඥානය ඒවත් විතර ඇසුරු වෙන්න දෙන්න එපා. මෙහෙ
සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කරනකොට අනාථ පින්දුසිටුමාට කඳුළු දහරා වන්න කිරිනවා. අනාථ හාමුදුරුවෝ වහනවා සිටුතුමනි මේ ප්‍රිය සම්පත් දාලා අතහැරලා යන්න අමාරුද දුක දැනෙනවාද කියලා. සිටුතුමා කියන ස්වාමීනි මට අතහැර දාලා යන්න බැරි දෙයක් නේ. එනිසා මෙමේ මට මේ කඳුළු මතුවේ. මෙවැනි ධර්මයක් මට මීට කලින් අහගන්න බැරි වුණා. මෙවන් ධර්මයක් මට මීට කලින් අහගන්න බැරි වුණා. එතකොට අන්න අපට පේනවා එහෙ රූපය චක්කු විඥානය මේවා ඇසුරු වෙන්න නොදී පවත්වන්න පුළුවන් ක්‍රමයකට තියෙන්න ඕන කියලා. මදුපිණ්ඩික සූත්‍රයෙන් උත්පාද සංයුත්තයේදී කියවෙන අදහස තුළින් පැහැදිලි වෙන්නේ ඒ බවම. ඒ අදහස තමයි අපි විදර්ශනාවේදී විපස්සනාවේදී හඳුනා ගන්න උත්සාහ කරන්නේ. ස්කන්ධයක් ස්කන්ධයන්ගේ උදයක් වැයක් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පණවන මේ දේශනාව තුළ තියෙන්නේ ඒ ආයතන ක්‍රියාකාරීත්වයේ අඩපණ කිරීම, අක්‍රිය කිරීම, අත්හැර දැමීම, අත්හැර දමන අක්‍රිය කරන වැඩ පිළිවෙල. එහෙට රූපයක් ගැටිලා චක්කු විඥානයක් ඉපදිලා ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙයි. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා ඇත්ත ඇති සැටියෙන් දැකලා ඇත්ත ඇති සැටියෙන් බලලා ඒක නිරෝධය පිණිස නිවැරදිව පිණිස පිළිපදින්. ඒ හැකියාව අපට ලැබෙන්නේ නිකම්ම නෙමෙයි. මේ දුක ඇති වෙන්නේ මේ විදිහට නේද කියලා තේරුම් ගත්තා. දුක්ඛ සත්‍ය පිළිබඳව එනකොට එතකොටම එනවා එනම් මේ දුක නැවත නැවත හටගන්න හේතුව නේද මේ. දුක්ඛ සමුදය කියන එක වෙන දිහාවකට නෙමෙයි තමයි කියන්නේ. චක්කුම් ලෝකේ පිය රූපං තාත රූපං ूपं लोके उपज्यति රූපේ චක්කු විඥානේ ස්පර්ශේ වේදනා සංඥා සංඛාර විඥාන විතක්ක විචාර ආදී තෙන් වශයෙන් දක්වපු එක් එක් ආයතනේ දස ආකාරයකින් ප්‍රතිපන්නාන සූත්‍රයේ සමුදය සත්‍ය වාරයේදී පෙන්වලා තියෙනවා සංඥා කොහෙද තියෙන්නේ කියලා. දුක්ඛ සමුදය කොහෙද තියෙන්නේ? ඒක නිරෝධයක් වෙනවා තියෙනවා. චක්කුම් ලෝකේ පිය රූපං තාත රූපං ඉත්තේ සා තණ්හා පහීයමානා පහීයති ඉත්ත නිරුද්ධමානා නිරුද්ධති. තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ තණ්හාව පවතිනවා නම් පවතින්නේ එතනම. එහෙනම් අපිට ඇහ කන
නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහත ධම්ම විඥාන ස්පර්ශ මේවා මම මගේ කියලා දසිනතාකල් අපි දුකට හේතුවද එතනම පවත්වනවා එතනම පවතිනවා එතනමයි උපදින්නේ උපජ්ජමාන උපජ්ජති එතන නිවිසමාන උපදිනවා නම් උපදින්නේ එතනම පවතිනවා නම් පවතින්නේ එතනම හැබැයි අපි මෙන්න මේ ටික ආදරයෙන් ප්‍රියතුරූපයෙන් අරගෙන තියෙන මේ ආයතන ටික මේ ක්‍රියාකාරීත්වය යම් දවසක අපි දැනගත්තොත් මේ සියලු දුක උපදින්නේ මෙතනින් නේද මේ සියලු දුක හදන යන්ත්‍රය නේද මේ සියලු දුක උපදින උල්පත නේද මේ කියලා දැක්කොත් අන්න එදාට අපට එහේ ප්‍රිය ස්වරූපයෙන් මధుර ස්වරූපයෙන් පේන එකක් නැහැ චක්කුන් ලෝකයේ ප්‍රිය රූපං සනත රූපං प्रिय स्वरूप मधुर स्वरूप स्वरूप मधुर स्वरूप मम मगे हितपट दुख समुदय दुर्वे निरोधे शास्त्र चतुरावबोधेट जरा व्याधि मरणय जरा व्याधि मरण शोक परिदेव दुग्धुन इदाटे जरा दुखने व्याधि दुखने मरण दुखने शोक परिदेव दुग्धुन इदाटे हमें मैं इसका दया मेरे लक्षण है वो दिरीम लडवीम मरणय ना उसकी दुदुतिरुवे एक तिगुना मुगलं ग्रस्रावकन वहन्ते लागे गुरुवित ए लक्षण तिगुण सिर्वाना तन वहन्ते लातुल ए लक्षण तेन तिगुण ए तुन वहन्ते ला ए दुख विद्दिने ए दुख तमाकरा इन पिलिवेल हदुनागन एक वहन तिगुण मुलान दुरु करना तिगुण हिमनां अपिटा अन्न ए दुख उपदिन हैती दुख उपदिन पिलिवेल तव दुरटत होयाला विमसावेन हे मग अडाल कल होत मतर कल होत अपट अपने जीवितय तुल ओय कियन सिर दुखी में विनाश वेन्नट पुलुवन बव हदुनागन ए सुंदर तेन वहा वहा देख गन्नट अवबोध कर गन्नट अभी कव उत्साहन श्रवणे कर गुन धर्मानुशासनावत्यानुव दहवल काले यदुनु ए अनुव यदुनु कने पुत्समग අපි මතක් කළා ඒ දේශනාවට අනුව ඒ පැහැදිලි කිරීම මේ වෙලාවේ කිරණ ධර්ම දේශනාව සඳහා යොදා ගන්න බව. ඒ අනුව අපි ජාති ජරා ව්‍යාධි මරණ
අප්‍රියන් හා එක්වීමේ ප්‍රියන්ගෙන් වෙන්වීමේ කැමති දේ නොලැබීමේ ආදී සියලු දුක් පංච උපාදානස්කන්ධයෙන් හටගන්න ආකාරය අපි යම් දුරකට උදෑසන කාලයේහිම පැහැදිලි කළා. එහෙත් නැවතත් ඒ ගැන විමසූ ප්‍රශ්න දෙකක් ඒ අනුව පවතින නිසා නැවතත් අපි ඒ දේශනාව පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට අදහස් කරනවා. අපි දන්නවා මේ ලෝකයේ තුල අපට කරන්නට පුළුවන් කාර්ය භාරයන් මොනවද කියලා. එහෙම භාවිතා කරලා දකින්න පුළුවන්. කන භාවිතා කරගෙන අහන්න පුළුවන්. නාසය දිව කය භාවිතා කරගෙන සුවඳ ගඳ සුවඳ රස පහස දැනෙන්න පුළුවන්. දැනීම ඇති කරගන්න පුළුවන්. සිත ඇසුරු කරගෙන දැන ගැනීම ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සමස්ත කාර්යයන් දිට්ඨ සුත මුත විඤ්ඤාත නමින් නම් කරලා තියෙනවා. දිට්ඨ කියලා කියන්නේ දැකීම, සුත කියන්නේ ඇසීම, මුත කියන්නේ දැනීම. සුවඳ දැනීම, රස දැනීම, පහස දැනීම. ආයතන තුනක් කියවෙනවා මුත කියන වචනයට. විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත. මේ සතර කරුණ තමයි මේ හය ආයතනයන්ගෙන් නිරතුරුව සිද්ධ වෙන්නේ. ඔය දකින අහන දැනෙන දැනගන්න කියන කාරණාව තුල තමයි මම මගේ මගේ ආත්මය කියන මේ කෙලෙස් සහගත බව යෙදෙන්නේ. දැකීම කියන කාරණාවේදී ඇත්ත හසුුනේ නැත්තම් ඇත්ත දැකගන්න බැරි වුණොත් දකින්නේ මම වෙනවා. දැකීම මගේ වෙනවා. දැකීම මට අයිති දෙයක් බවට පත් වෙනවා. අහන්නේ මම වෙනවා. ඇසීම මගේ වෙනවා. ඇසූ දේ මට අයිති දෙයක් වෙනවා. දැනීම මම වෙනවා. දැනීම මගේ වෙන්න පුළුවන්. දැනීම මට අයිති දෙයක් වෙන්න පුළුවන්. දැන ගැනීම මම වෙනවා. දැන ගැනීම මගේ වෙනවා. එතකොට මෙහි ඇත්ත ඇති සැටියෙන් නොයදුණු හැමතැනකම තෘෂ්ණා දෘෂ්ටි මාන මම මගේ ආත්මය ප්‍රපංච ධර්ම එහෙම නැත්තම් දුක්ඛ සමුදය පැත්ත සක්කාය සමුදය අන්තේ ස්පර්ශ සමුදය අන්තේ දෙවෙනි අන්තය හට ගන්නවා. නැවත නැවත දුක හදන නැවත නැවත දුක ඇති කරන දෙවැනි අන්තය හට ගන්නවා. දැන් අපිට අපේ සසර ගමනේ නිමාව පිණිස අපට කලයුත්ත වෙන්නේ වර්තමානයේ පවතින ඇත්ත වෙනස් කරන්න බෑ. දුක නැති කරන්න බෑ. වර්තමානයේ
අපිට දුක ප්‍රහාණය කරන්න කියලා කිව්වේ නෑ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි සමුදය සත්‍යයි ප්‍රහාණය කළේ දුක පිරිසිඳ දකිනින් සමුදය ප්‍රහාණය කරන්න ඕන සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාර්ථකයි ඒ නිරෝධය සාර්ථක වෙන විදිහට සමුදය ප්‍රහාණය වෙන විදිහට දුක පිරිසිඳ දැකීමම මාර්ගය වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සම්පූර්ණ දැනුම නුවණ සමග ඒ මාර්ගයේ ඒ සම්මා දිට්ඨිය උපදින්නේ උතනම සක්ඛාය අන්තේ සක්ඛාය සමුදය අන්තේ ස්පර්ශ අන්තේ ස්පර්ශ සමුදය අන්තේ මේ අන්ත දෙකට නොඇති මැද පිහිටන්නේ කොහොමද කියලා හඳුනගත්තාම අපට හම්බ වෙන්නේ මෙදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මඟ ඒ මඟ උපදින හැටියට සම්මාදිට්ඨිය උපදින හැටියට දුක පිරිසිඳ දකිනින් සමුදය ප්‍රහාණය කිරීමයි අපට කළ යුතු වෙන්නේ දෙවැනි අන්තයේ හට නොගන්න දෙවැනි අන්තයේ හට නොගන්නා විදිහට වර්තමානයේහි ඇත්ත දකින එක එතකොට වර්තමානයේහි අපට හමු වෙන ඇත්ත තමයි මේ ස්කන්ධ ටික එතකොට ස්කන්ධ ටික ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වේයත් බැලීමමයි මේ දිවෙනි අන්තයේ අතහරින්න තියෙන ඍජු පිළිවෙත වෙන්නේ න්‍යාය වෙන්නේ ඒක ඒ සඳහායි අපි මේ සංකිටේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියන තැනින් වදාළ මේ අර්ථය හඳුනාගත යුතු වෙන්නේ එතකොට කොහොමද මේ අන්ත දෙක හඳුනාගන්නේ අන්ත දෙක හඳුනාගන්නේ නැතුව මෙද පිළිදන්න බෑ මෙදක් හොයා ගන්න වෙන්නේ දෙකලවර හඳුනාගත්තොත් දෙකලවර හඳුනා ගන්න ඕන මෙද හඳුනා ගන්න වෙන්න පුළුවන් වෙන්නේ එතකොට දැන් අපට දුක්ඛ පිරිසිඳ දකිනවා කියන තැන පංච උපාදානස්කන්ධය පස්කන්ධ පිරිසිඳ දකිනවා කියන තැන අපට වෙහිලා ඇත්ත වෙහිලා ඇත්ත වෙහිලා තියෙන්නේ සමුදේ නැවත නැවත දුක හටගන්න හේතුවෙන් වෙහිලා තියෙන්නේ ඒ තමයි මම මගේ මගේ ආත්මය එහෙම නැත්නම් සත්වයා පුද්ගලයා අම්මා තාත්තා දුව පුතා නැන්ද මාම දු ස්වාමියා බිරිඳ ආදී වශයෙන් ඇත්ත වෙහිලා අපට ස්කන්ධ පංචකයක් පේන්නේ නෑ අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් කෙනෙක් පුද්ගලයෙක් තමයි හම්බ වෙන්නේ ඔය සත්ව පුද්ගල සංකල්පයෙන් වැහිලා තියෙන්නේ ඔයත් ඒ වැස්ම දුරු වෙන විදිහට මේ ඇත්ත දකින්නයි ඇත්ත බලන්නයි කළ යුත්ත වෙන්නේ එතකොට එතනදි තියෙනවා අපිට
වෙනසක් කරන්න බැරි ධර්මතාවයක් පුරාණ කර්මයට අනුව පවතින ධර්මතාවයක් තියෙනවා යම් විටක ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් වේ පසුව එහෙත් ඒ වෙනස කරන තුරු අපට භාවිතා කළ යුතු වෙන්නේ උපාය මනසිකාරය ඥාන මනසිකාරය ඒ ඥාන මනසිකාරය උපාය මනසිකාරය පවත්වන්නට ඕන තැන තමයි අපි උදේ ඉඳලා හඳුනා ගන්නට මහන්සි ගත්තේ උත්සාහ කළේ එතකොට අපි දැන් ඉගෙන ගත්තා දැකීමක් වෙන්න නම් ඇහැ තිබිය යුතුයි කියලා රූපය තිබිය යුතුයි චක්කු විඥානය තිබිය යුතුයි ඒ සමවේදන සිසු ධර්මයෝද යෙදිය යුතුයි එහෙ නැතුව රූපේ නැතුව චක්කු විඥානයෙන් තොරව දැකීමක් වෙන්නේ නැහැ කන නැතුව සබ්බේ නැතුව සෝත විඥානේ නැතුව ඇසීමක් වෙන්නේ නැහැ නාසය නැතුව ගන්ධය නැතුව ගාන විඥානේ නැතුව සුවඳ දැනීමක් වෙන්නේ නැහැ දිව නැතුව රස නැතුව ජීවහා විඥානේ නැතුව දැනීමක් වෙන්නේ නැහැ රස දැනීමක් වෙන්නේ නැහැ කය නැතුව පහස නැතුව කාය විඥානේ නැතුව දැනීමක් වෙන්නේ නැහැ සුවදු පහසක් දැනෙන්නේ නැහැ සිත සිතුවිලි මනෝ විඥානයෙන් තොරව දැන ගැනීමක් වෙන්නේ නැහැ එතකොට මේ කියන දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන තැනට එනකොට අපට පේනවා ස්කන්ධ ටික එහෙම නැත්නම් ආයතන ටික වැය වෙලා ස්කන්ධ ආයතන යෙදිලායි අපට මේ ප්‍රතිඵලය උදා වෙන්නේ ඇසීමක් කියන තැන ස්කන්ධ ටික නියෝජනය වෙන්නේ දැකීමක් කියන තැන ස්කන්ධ ටික නියෝජනය වෙනවා දැනීම දැනගැනීම කියන තැන ස්කන්ධ ටිකයි නියෝජනය වෙන්නේ ඒ ස්කන්ධ ටික වැය නොවි එහි නියෝජනයකින් තොරව දැකීම ඇසීම දැනීම දැනගැනීම වෙන්නේ නැහැ ඒ කියන්නේ එහෙ නැත්නම් අපිට දකින්න බැහැ රූපයක් නැත්නම් දකින්නත් බැහැ. හැ රූපේ දෙකම තියුණත් දක්ව විඥානය නැත්නම් දකින්න බැහැ. මේ තුනම එකතු වෙලයි දැකීමක් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා රහත. එතන තමයි අපි නිරවුල්ම කරගත යුතු තැන. සමුදේ අන්තයේ හට ගන්න තියෙන එකම හේතුව දැකීම ඇසීම දැනීම දැනගැනීම යනු කෙබඳු ධර්මතාවයක් තුල සිදුවන්නක්ද කියන ආකාරය ඇතිවීම පිළිබඳව දැකීම ඇසීම දැනීම දැනගැනීම ඇතිවන්නේ කෙසේද? එයින් අදහස් කරන්නේ දුක දුකේ ඇතිවීම. දුක දුකේ ඇතිවීම. කියන කාරණාව පිළිබඳව හොයාගන්න වෙනවා. දැන් අපි පහසුයි
මේන් රස දැනීම කියන තැන හඳුනා ගන්න. ඒ අනුසාරයෙන් නුවණැති හැම කෙනෙක්ම අනෙක් අනෙක් ආයතන ගැන ටිකක් අනුමාන වශයෙන් හෝ යම් හැඟීමක් අදහසක් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා විශ්වාස කරනවා. දැන් හිතන්න කිසියම් ඵලයක රසයක් අපි හිතමු අඹගෙඩියක් කියලා. අඹගෙඩියක් ගහේ තියෙද්දි රස විඳින්න බෑ. රස දැනෙන්නේ නෑ. අඹගෙඩිය කඩලා බිම තිබුණා රස දැනෙන්නේ නෑ. කඩපු අඹගෙඩිය අතට ගත්තත් රස දැනෙන්නේ නෑ. ඒ අඹගෙඩිය දිව ගාලා ලෙවකේවත් රස දැනෙන්නේ නෑ. අඹගෙඩිය ගෙඩියක් හැටියට බාහිරයෙන් තිබුණට අඹ රසය නම් අපි කාටවත් දැනිලා නෑ, දැනෙන්නේ නෑ. එතකොට අඹ රසයක් දැනෙයිද දිවක් නැතුව? ගෙඩිය තිබුණට දිව නැත්නම් අඹ රසයක් දැනෙයිද? දැනෙන්න විදිහක් නෑ. එහෙනම් දිවත් ඕන වෙනවා රසය දැනගන්න. දිව තිබුණත් රස දැනෙයිද? ජීවහා විඥානය නූපන්නු. රසයක් දැනෙන්න නම් මෙන්න මේ කියන කාරණා තුන දිවත් අඹ ඵලයක් විඥානයක් මේ තුන්දෙනාම සමසමව වැය වෙන්න ඕන. මේ තුන්දෙනාම සමසමව වැය වෙලා සමසම ආයෝජනයෙන් තමයි අපට රසයක් දැනෙන්නේ. හොඳට සිහි නුවණින් අහන්න. අපට රසයක් දැනෙන්න මේ තුන්දෙනාගේම සමදායකත්වයේ ඕන. එක්කෙනෙක් හරි අඩු නම් රස දැනෙන්නේ. එතකොට දැන් අපට රසයක් විඳින්න ලැබුණොත් ඒ රසය හැදුවේ කවුද? ඒ රසය හැදුවේ තුන් දෙනෙක් එකතු වෙලා. තුන් දෙනෙකුගේ අඩු වැඩි නැති සමදායකත්වය. තුන් දෙනෙකු එකතු වෙලා නිර්මාණය කළ දෙයක් තමයි අපට රසයක් හැටියට විඳින්න ලැබෙන්නේ. අපි වින්දනය කරන රසය එතකොට අපට ලැබුණේ ස්පර්ශයෙන්. ඒ කියන්නේ මේ තුන් දෙනාගේ එකතු වෙයි සමසම දායකත්වයෙන්. තුන් දෙනෙක් එකතු වෙලා කළ නිර්මාණයක් කවුරු හරි කියනවා නම් දකිනවා නම් ඒක එක්කෙනෙකුට අයිති කියලා ඒක ලොකු වැරද්දක් තියෙනවා. තුන් දෙනෙක් එකතු වෙලා සමසමව දායකත්වයෙන් සමසම නියෝජනයෙන් යමක් ඇති කළා නම් ඒකේ අයිතිය තුන් දෙනාටමයි පැවරෙන්න ඕන. හැබැයි දෙන්නෙක්ව අයින් කරලා ඒ අයිතිය එක්කෙනෙකුට පැවරුවොත් ඒක වැරද්දක් තියෙනවා.
දැන් අපි රසයක් විඳින්න පුළුවන් මේ තුන් දෙනාගේ එකතුවේ හැබැයි අපි ඒ වැරද්ද කරනවා ඒ රසය අඹ රසය කියලා කියනවා ඒක අඹ රසය කියලා නම් කරනවා දැන් අඹ රසය කියලා කියන්නේ කොහොමද මේක තුන් දෙනෙකුගේ සමසම ආයෝජනයෙන් දායකත්වයෙන් හැදුනා නම් එක එක්කෙනෙකුට අයිති වෙන්න බෑ ඒක මේ තුන් දෙනෙක් එකතු වෙලා හදපු දෙයක් නිසා එහෙනම් අපි දැන් විඳීමක් ඇති වුණාම ඒ විඳීම හටගත්තේ තමා තුලම තුන් දෙනෙකුගේ එක්තෙන් වීම ඒ තුන් දෙනෙකුගේ එකතුවෙන් හටගත්ත දේ අපි පවරනවා බාහිරයට අර බාහිර ඵලය දිහාවට ඇඟිල්ල දික් කරලා කියනවා මේ රසය මේක තමයි මේ රසය අඹ රසය මේ රසය ඇපල් රසය මේ රසය මිදි රසය කියලා දැන් අපි රස හඳුනගෙන තියෙන්නේ කොහමද ඇත්තටම අඹ රසය මිදි රසය ඇපල් රසය විඳින්න පුළුවන්ද අනිත් දෙදෙනාගේ දායකත්වයේ නොයදුණු ඒ දෙන්න නැතුව පුළුවන් නම් රසයක් මිදි රසයක් දැනගන්න. දහේ තියෙනකොට බෑ බිම තියෙනකොට බෑ අතට ගත්තත් බෑ කටට දාලා ලෙව කෑවත් බෑ. ඒක හපලා මිරිකලා ඉස්ම ටික දිවට තැවරෙනකොට තමයි සිතත් එක්ක දායක වෙලා තමයි ඒ රසය. එතකොට රසය කියන්නේ අඹේ රසය නෙමෙයි. එක අඹේටයි තිනේ මිදිවලටයි තිනේ ඇපල් වලටයි තිනේ රසය ආයිති ස්පර්ශයට මේ තුන් දෙනාට තුන් දෙනා නිසා හටගත්ත නව නිර්මාණයක් අපිට මේ තියෙන අලුත් දෙයක් පෙර නොතිබුණු දෙයක් දැන් අපි ඒ රසය තනි ආයිතිය පවරනවා බාහිර අරමුණට දැන් අපි විඳින රසය අඹයට අයිති නිසා අපි විඳින්නේ අඹ රසය නිසා අපට අඹ රසය තියෙන දෙයක් වෙලා නිත්‍ය දෙයක් වෙලා කැමැති කැමැති වෙලාවක ඒ රස විඳින්න පුළුවන් කැමති කැමති වෙලාවක ඒ රස විඳින්න පුළුවන් වෙලා දැන් අපි බලන්න ඕන මෙතන තියෙන වැරද්ද මුලාව මොකක්ද කියන්නේ අපට රසය දැනුනේ තින්නම් සංගති පස්සු තුන් දෙනෙකුගේ එකතුවෙන් නම් එබඳු තැනක ඒ අයිතිය නිවැරදිව ගණනය නොකළොත් නිවැරදිව හඳුනාගත නොහැකි වුවහොත් රසේ අයිතිය අහවල් විදියටයි කියලා බාහිරයට ගියොත් දැන් අපට ඇලෙන්න තැනක් තියෙනවා ගැටෙන්න තැනක් තියෙනවා රසය මෙතනින් ආවි කියලා කියන්න තැනක් තියෙනවා රසය මෙහෙන් ඇවිල්ලා තියෙන බාහිරයෙන් ඇවිල්ලා තියෙන ඉහි රසය තමයි මෙහෙ දැනුනේ මේක තමයි අපි ජීවත් වෙන ලෝකයේ
මේකන ලෝකෙට ඇත්ත වුණාට මේකේ තියෙන බොරුව නිසා තමයි අපි මේ සංසාරේ තාම දිව යන්නේ මෙන්න මෙතන තියෙන සත්‍ය පසක් කරගතොත් ඇත්ත හඳුනාගතොත් අපට රසය මාහිරයට යොදන්න බෑ අහවල් ගෙඩිය රසයයි මේ එන්නේ කියලා එළිය බලන්න බෑ රසය දැනුණ තැන දන්නවනේ දැන් බලන්න අපි ඕනම දෙයක් කනකොට මේක කටට දාලා හපලා කෙල සෙම එක මිශ්‍ර වෙච්ච ඒ වමනය වෙනි තැනකින් තමයි රසය හටගන්නේ එබඳු තැනකින් රසයක් හටගත්තට අපි රසය හටගත්තේ හිත දන්නේ නැති නිසා දුක හටගත්ත හැටි දන්නේ නැති නිසා අපි හැමතිස්සෙම රසය බලන්නේ එළියෙන් පිංගානේ තියෙන එක අතේ තියෙන එක ගහේ තියෙන එක රස තමයි විඳින්නේ එතකොට අපි විඳිනවා කියන තැන දැනෙනවා කියන තැන අවිද්‍යාව මූඩකම එදිනා ඇයි අපි විඳින්නේ අඹ රසය අපි අර වමනයක් වගේ තියෙන කෙලසෙමක සමග මුසු වෙලා මේ රසය හැදිච්ච තැන දන්නේ රසය ආවේ කොහෙන්ද කියලා පෙන්වන්න ඕන නම් අර කටේ තියෙන එක හපය වමනයක් වගේ වෙච්ච දේ අතට අරගෙන පෙන්වන්න නම් තව ටිකක් සාධාරණයි ඒකත් නිවැරදිම නේ රසය අපට දැනුනේ දිව ජීවහා විඥානය හා බාහිර කියන අඹ ඵලය කියන මේ ටික යෙදිලා එකතු වෙන සම්මිශ්‍රණේ එතකොට දැන් දකින්න අපි විඳින රසය ස්පර්ශයෙන් හටගත් එක තුන් දෙනාටම අයිතිනේ හරිනම් රසය අඹයට අයිති කියන්නත් බෑ දිවට අයිති කියන්නත් බෑ ජීවහා විඥාණයට අයිති කියන්නත් බෑ දිවට අයිතිත් නෑ ඵලයට අයිතිත් නෑ හිතට අයිතිත් නෑ හැබැයි මේ තුන් දෙනා නොයේදී මේ රසය හටගන්නේ නෑ එතකොට රසය කියලා කියනකොට එහි ඇත්ත තමයි පෙර නොතිබීම හටගත්ත බව පෙර නොතිබීම හටගත්ත බව රසය කියලා එකක් කලින් තිබුණේ නෑ කොහෙවත් ඔය කියන රසය කොහෙවත් කලින් තිබුණේ මේ තුන් දෙනා එකතු වෙලා වමනයක් හපයක් වෙනකොට මේ තුන් දෙනාගේ එකතුවෙන් පෙර නොතිබුණු අඹේ හරි දිවේ හරි ජීවා විඥානේ හරි නොතිබුණු රසයකුයි හැදුනි පෙර නොතිබුණු එකක් හටගත්තේ ඒ රසය හටගත්තාම අපි මේ රසය අඹ රසයටලි අපි මේ රසය අඹ රසයටලි රසයක් දැනෙන්න පුළුවන් මේ තුන් දෙනාගේ එකතුවේ අඹ රසය නිදි රසය කජු රසය ඇපල් රසය කියලා රසයට නමක් එකතු කරන්නේ ආදේශ කරන්නේ අපි ධර්මතාවයක් තියෙනවා මේ හේතු වෙය වෙලා රසයක් ඇති වෙන්න පුළුවන් රසයට නමක් නේ නමක් කියදෙන්නේ
අවිද්‍යාව යෙදෙනවා. එයි මේ රසය හටගත්තේ කොහොමද කියලා නොදන්නා කම නිසා මේ රසය හවල්ලකේ රසය කියලා බාහිරයේ දිහා බලනවා. එළියෙන් ගෙලියෙන් ආපු දෙයක් හැටියට එළිය බලනවා. එහෙත් අපි රසයත් රසය හටගත්ත හේතුත් මින් මින් වහඳුනා ගත්තොත් අපට ඒ රසය කියන තැන හම්බ වෙන්නේ ධර්මතාවය. ඔය ඡන්ද ආයතන කියන ටික. බුදුහාමුදුරු දුක්ඛ කියන සත්‍ය පිළිබඳව දේශනා කරන්නේ උතන්ට. එතකොට අපි රසය දැනෙනවා දැනෙන රසය හටගත් මේ ස්පර්ශයෙන් ස්පර්ශය මේ ස්පර්ශ ආයතන හේතුයි. එතකොට මේ හේතු තුන් දෙනා වෙන වෙනකොට ස්පර්ශය බිඳිනවා ස්පර්ශය බිඳීමෙන් මේ හටගත් බිඳීම නැතුව යන අපට හම්බ වෙන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවය පෙර නොතිබීම හටගන්න ඉතුරුවක් නැතුවම අවසන් වෙන කොහෙවත් ඉඳලා ආවත් නෙමෙයි කොහෙටවත් යනවත් නෙමෙයි දැන් මේ දැනෙන රසයේ කොහේ හරි ඉඳලා ආව නෙමෙයි මේ තුන් දෙනා එකතු වූ නිසාම දැන් හටගත්තා මේ තුන් දෙනා වෙන වෙනකොට මේ රසයේ කොහෙට හරි යනව නෙමෙයි ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා තිබුණත් නෙමෙයි තියනවත් නෙමෙයි පෙරණු තිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම නැති වෙන ස්පර්ශය නිසාම හටගන්න ස්පර්ශය ඇති කල්හිම හටගන්න ස්පර්ශය මිදීමෙන් ඉතුරුවක් නැතුවම අවසන් වෙන කියන තරමේ ගැඹුරු ධර්මතාවයක් මෙහි යෙදෙනවා දැන් අපි මෙන්න මේ ධර්මතාවය මේ යථාර්ථය නොදන්නා අවිද්‍යාව ඔන්න රූප සමුදය රූපයක් හදලා දෙනවා රසය අඹවල ඔන්න අඹ ගෙඩියක් හදලා දෙනවා දැන් අපට රසය තියෙන්නේ මෙන්න මේකේ කියලා කියන එකක් හම්බෙලා තියෙනවා දැන් මේ අඹය පිළිබඳව අපි හිතන කියන කරන ක්‍රියාකාරකම් ටික කොහොම සමුදේ අන්තයට යයිද අනිත් පැත්තට ගිහිල්ලා දුක නැවත නැවත හදන්න හේතු වෙදිලා එයි දැන් අඹය ගැන ගුණ දොස් කතා කරන්න පුළුවන් අඹයට තණ්හාව උපදින්නත් පුළුවන් ආසාවෙන් ඒ අඹය හොරකම් කරගන්න ඕන කියලා හිතෙන්නත් පුළුවන්. හොරකම් කරගන්න ගියාම ගහන්න වෙන්නත් පුළුවන්. ගහලා මදි මරන්න වෙන්නත් පුළුවන්. ඒකෙන් බේරෙන්න බොරු කියන්නත් පුළුවන්. තර්ජනය කරන්නත් පුළුවන්. දස අකුසලයටම ඉඩ හැදෙන්න පුළුවන්. ඕන කුසලයක් කරන්න පුළුවන්. අඹ පූජා කරලා අඹ පෙන් පුදලා कुशलाकुशल कर्मेट इड लव कर्म एक नैवत नैवत दुख हटगा स्कंध हटगा दिन दसे ये बागिराया डेको दुनाई अभी रसे हटगा तेन हटगा हेतु අඹයට අයිති නොකොට මේ හේතු තුන් දෙනාගේම වැයවීමෙන් සමසමායෝජනයෙන් හටගත් දෙයක් පිටිට ඒක එකිනෙකට අයිතිනේ තුන් දෙනාගේම සමසමායෝජනයෙන් තුන් දෙනාම ඇතිකල්හි හටගත් දෙයක් බවට ඒ තුන් දෙනාම එකතු වෙලා හදපු දෙයක් කියන තැනකින් අපි හඳුනාගත්තොත් ඒක කාටවත් අයිතිනේ අඹේ තිබිච්ච රසය ආව නෙමෙයි අපිට.
ඒ ගෙඩියේ තිබිච්ච රසය ආව නෙමෙයි. මේ තුන් දෙනා එකතු වෙලායි මේ රසය හදලා තියෙන්නේ. අපිට තේරුම් ගන්න අමාරු ඇති ඒ තරම් අපේ ආශ්‍රවය විද්‍යාව බලවත්. නුවණින් හොඳට හොඳට කල්පනා කළොත් දැනේවි මේ රසය මේ තුන් දෙනා එකතු වෙලාමයි හදලා තියෙන්නේ. එතකොට තුන් දෙනෙක් එකතු වෙලා හදපු දේ ඒ විදිහට ඌදේ ඌ විදිහටම හඳුනාගත්තොත් අපිට මේක ආධ්‍යාත්මයටයි බාහිරයටයි දිවටයි බාහිර ඵලයටයි හිතටයි කියලා පවරන්න බැහැ කාට. එතකොට අපිට කියන්න වෙනවා මේ තුන් දෙනා එපිකල්හිම මේ තුන් දෙනාගේම සමසම ආයෝජනයෙන්ම මේ රසය පෙරණු පිළීම හටගත්තේය කියන්න වෙනවා. එතකොට මේ තුන් දෙනාගෙන් තොරව මේ රසය පවතින්න බැහැ. තෙල් සිරය දැල්ල ඇති කල්හි ආලෝකයක් පෙනේ. තෙල් සිරය දැල්ල නැති වුණොත් ආලෝකයට මොහොතක්වත් රැඳෙන්න බෑ. මොහොතක්වත් රැඳෙන්නේ නෑ ආලෝකය. ඒ වගේ රසය කියන එකත් ආලෝකය වගේ තෙල් සිරය දැල්ල ඇති කල්හිමයි. දිව රසය ජීවහා විඥානයේ ඇති කල්හිමයි නිගදී. එතකොට අපට හම්බ වෙනවා යමක් හට ගන්නවා පේනවා. ඒ හට ගන්න දෙයට හේතු ටික පේනවා. ඒ හේතු වැය වීමෙන් හටගත් දෙයට ඉතුරුක් නැතුව බිඳෙන බව පේනවා. මෙන්න මේ විදිහින් ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදේවැයත් බැලුවොත් මේ දැනෙනකොට දැනීම ඇති උනේ මෙන්න මේ විදිහටයි කියලා බලන්න උපාය ඥානය ඥාන මනසිකාරයේ යෙදුවොත් අපට අඹ ගෙඩියක් මාර්ගයෙන් හම්බ වෙන්නේ නැහැ. අඹ රසයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපට ඇලෙන්න ගැටෙන්න නව කර්ම වලට පින්පව් කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. අන්න අපේ සමුදය ප්‍රහාණය කළා වෙනවා. දෙවෙනි අන්තයේ අතහැරියා වෙනවා. සක්හාය අන්තේ ස්පර්ශ අන්තයේ ඒ ස්කන්ධ ටික ඇත්තැති සැටියෙන් බලලා ඒ ටිකේ පිහිටලනේ අපි ඒ ටිකත් එතකොට හටගත්තා වගේම හටගත් තැනම නිරුද්ධ වෙනවායි බලන්නේ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතු තථාගතවා. හේතුම් පටිච්ච සම්බ්‍රූතං හේතුබංගා නිරුජ්ජති. මේ දිවත් රසයන් දිවා විඥානයත් කියන හේතු ටික හේතු පටිච්ච හේතු ටික යෙදුණු කල්හි හේතු ඇති කල්හි සම්බූතං නිබඳ රසයක් හට ගන්නවා. හේතු බංගා නිරුජ්ජති. මේ හේතු ටික බිඳෙනකොට නිරුද්ධ වෙනකොට රසයද ඉතුරුක් නැතුවම නිරුද්ධ. එතකොට අපි හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙන ඌදේ ඌ තැනම නැසෙනවා දකිනවා. අපි එතකොට දෙවෙනි අන්තයට ගිහිල්ලත් නේ පළවෙනි අන්තය තුල පිහිටලත් නේ. අපි හැමතිස්සෙම හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවායි බලලා තියෙනවා. ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයක් වේ. අන්න අපි මේ අන්ත දෙකම අතහැරලා මැද පිහිටා ඉන්න උත්සාහය වැඩපිළිවෙල ආරම්භ කළා වෙන්නේ. එතන පිහිටන්නට උත්සාහ කරනකොට ඒ ස්කන්ධයත් ස්කන්ධයේ උදයත් වේයත් කියනකොට අපට හම්බ වෙන්නේ දුක්ඛ සත්‍ය. මේ සාසනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපි කතා කරන තැනට නෙමෙයි, අපි හිතන තැනට නෙමෙයි, කියන තැනට නෙමෙයි, ඔන්නතනට. ඔය ස්කන්ධ ටිකයි සංකීර්ණ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ඔතන ඒ කියන්නේ ස්කන්ධ ටික වේ වෙලා යදිලා දෙකීමේ සීම දැනීම දැන ගැනීම කියනකොට
යම්රසය දැනුණා වගේම දැකීම කියන තැනක් තේරුම් ගන්න හේවත් රූපේවත් චක්කු විඥානේවත් කියන එකකටවත් අයිති නෑ දැකීම අපි ඇහැට රූපේ පේනවා කියන තැනක ඉන්නවා ඒක තමයි ලෝක වෙරද්ද අපේ වෙරද්ද අපි ඉන්නේ රූප තියෙනවා තිය රූප ඇහැට පේනවා शब्द तीयन शब्द कनट गंध तीयन तीयन गंध तीवट नासी रस लोकन तीयन रस तमाय दिवट गणी पहास सुवदु पहास लोकन तीयन दे तमाय कायट गणी विविध अरमुन लोकन देवाल तमायतमायी ससर गेनियन अविद्या मुलाव दुर्वेन विधेयटा अपे बलो इतकोट अपट मे एम बलो किन तेन पेनो एनियन रसयान वे मे तुंदेना इकतुन दंग हदला दिन देखी मे तुंदेना इकतुला दंग हदला दिन पेरणु तिदीम एतिवुनु रसया अरके तिबुना कियला नाहिर बलन भाव मोड़ कमनी मेरा से एक टाइती कियला हितन भाव मोड़ कमनी मेरा से एक रासे कियला कियन भाव मोड़ कमनी मेरा से एक अत दिगुकर भाव मूडकमने नवकर्मने हितन तीयन करण तम नवकर्म देवनी अंत दो अंत देख तेरुंगा पुलवाता कत्म इतना दक्षिण वाक्य कूपी वेरुंगा එහෙට බාහිරෙන් තියෙන රූපයක් දකින්නවා කියන එකක් නෙමෙයි මේ වෙන්නේ. එහේ රූපයක් චක්කු විඥානයක් කියන මේ තුන් දෙනා වැය වෙලා දැකීමක් ඇති වෙන්නේ. දැකීම ඔය කියන හේතු තුනටම අයිති නෑ. හේතු නැතුව දැකීමක් වෙන්නේත් නෑ. හේතු ඇති කල්හිමයි දැකීම हेतु वेन्मेनकुट दचीमद इतुर्वक नतुम अवसंवे दकीम बाहिरे धातु किल की वर्दी धातु निस्ना उपदिन उपादाय रूपयाई दखिन्न किल की वक्न बाहिरे धातु दखिन्न ने उपादाय रूपयाई दखिन्न किल की वर्दी रसय कीन तेनेंगत्ता रसय एथिकले तुंदेने कुगे समदायक तेरुंगन पास मिथन ते विधियमाई एह तिबुनट रूप दकिन बे मांगरे रूप तिबुनट रूप पेनिने एह रूपयाई दिकम तिबुनट हितक्नो यदुनेनम समसमदायक समसम आयोजन बलन भव दिवनियंतेट पियमंकिरि नवत नवत दुख आटगा हेतु इतकोट धातु धातु निशा उपदिन बाहर उपादाय रूपे लखन वाक्य बलो एक दखी मैतूने कहो दिखला दानिने दुख दुखे अतिवीम दानिने नदन्ना खम ये दिला अविद्यातन सत्य हेलिवेल ने
දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන මේ සියලු කාරණාවන් තුළ මෙන්න මේ න්‍යායය දෙනවා. ඒ න්‍යාය හඳුනාගෙන ඒ අනුරූපීව අපි දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන සීමාවෙන් එහාට යන්නේ නැතුව ඊට සාපේක්ෂව හිතන කියන කරන දෙයකට නොගිහින් නතර වෙන්න පුළුවන් නම් හරි. දැන් අපට දැකීම වෙනකොටම දැකපු දෙයක් හම්බ වෙනවා. බාහිරේ. අහනකොටම ඇසීම ඇති කල්හිම අහන දෙයක් හම්බ වෙනවා බාහිරේ. එහුණු දෙයක් හම්බ වෙනවා. දැනෙනකොටම බාහිරයෙන් ගඳ සුවඳක් රස පහසක් හම්බ වෙනවා. සාපේක්ෂක වෙන්න තැනක් අපට ඇවිල්ලා අලුතෙන් හිතන්න කියන්න කරන්න දෙයක් හම්බ වෙනවා. එබඳු තැනකට දෙවෙනි අන්තයට ඉඳ නොතබා දැකීමට සාපේක්ෂක නොවි උපාය මනසිකාරයෙන් පළමු කොට අනිත් පැත්තට හැරුණොත් දැකීම ඇති වුණේ මෙන්න මේ හේතු ටිකේදීලානේ. මේ හේතු ඇති කල්ලි මේ බඳු ඵලයක් හටගත්තානේ. මේ හේතු වහවහ බිඳෙනකොට නිරුද්ධ වෙනකොට මේ ටිකද නිරුද්ධ වෙන්නේ. එතකොට අන්න අපට ස්කන්ධ ටික ධාතු ආයතන ටික හම්බ වෙනවා. ඔය ටිකට තමයි දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වදාන්නේ. දැන් අපි ওই ටික නොදැක්ක තැන මොකද්ද වෙන්නේ? දැකීමක් වෙනකොටම ඔන්න ධාති දුක ඇති වෙන්න පුළුවන්. දැකීම ඇසීම දැනීම දැන ගැනීම හරහා අපි උදේ ඉගෙන ගත්තා ධාති දුක ඇති වෙන්න පුළුවන්. අනේ නම් දිරලන්නේ කියලා ජරා දුක ඇති වෙන්න පුළුවන්. දැන් ලෙඩ වෙලානේ භයානක රෝගයක් නිසා ලෙඩ වීමේ දුක ඇති මරණ දුක ඇති වෙන පුළුවන්. අප්‍රියනායක පියංගෙන් වෙන්නේ කැමති දේ නොලැබීමේ දුක ඇති. හැබැයි දැන් මේ විදිහට බැලුවොත් බැරිද ඔය දුකින් මිදෙලයි? බැරිද ඔය දුකින් මිදෙන්න මේ ජීවිතේ? අන්න දුකින් මිදෙන හැටි පේනවා. මෙහෙම බැලුවොත් සමුදය ප්‍රහාණය වෙනවා. මේ Nirodha සාර්ථක වෙනව නේද? ජාති දුකින් ජරා දුකින් ව්‍යාධි දුකින් මරණ දුකින් මේ දුක පරිදේ දුක්ඛ දෝමනස් ඔක්කොගෙම මේ නිදහස් වෙනව නේද? එහෙනම් මේ Nirodha ලැබන පිළිවෙත නේද මේ? මෙහෙමම නැවත නැවත බැලුවොත් ඒ බලන බවම නේද සම්මාදිට්ඨිය? අන්න යාට හම්බ වෙනවා උදයත්ත ගාමිනී පඤ්ඤා උදේවැය දක්නා නුවණ සම්‍යක් ප්‍රඥාව හම්බ වෙනවා. ඒ නුවණට එතකොට මේ සතර දැනුම සතර නුවණ විශ්ේ වෙයි. චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියද මාර්ගයකදීද එතකොට සෝතාපන්න මාර්ගස්ථයි කියලා. තවදුරටත් ඒක කරගෙන යනකොට නිදහස වෙන්නේ चतुरारे सत्य सम्मादित्य सत्य කෘත්‍ය යන අවස්ථාවෙදී කෘත මේ දක්වා ගමන් කිරීමයි නිවන් දකින මඟ නිවන් ලබන මඟ වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය කියන අපි අවබෝධ කරගත යුතු සත්‍ය පිළිබඳව කළ දේශනාවේදී මෙන්න මේ බඳු අර්ථයක් ඊ ගැඹුරු තියෙනවා. මේ අර්ථය හඳුනාගත්ත කෙනෙකුට මේ ජීවිතේම
දුකින් නිදහස් වෙන්න පුළුවන් මරණය මැත්තේ නෙමෙයි මේ ජීවිතේම ඇයි අපි දෙකීමට සාපේක්ෂක වුණොත් තමයි ජාති ජරා ව්‍යාධි මරණ දුක් විඳින්න වෙන්නේ දෙකීමේ තුනේ මෙහෙම කියලා ළඟ බැලුව අටගෙනින් හේතු ටික බැලුව අපට හම්බ වෙන්නේ හැමතිස්සෙම ස්කන්ධයන්ගේ නිරෝධය හටගත් හටගත් ස්කන්ධයන්ගේ නිදී යාම එතකොට අපට ඇලෙන්න ගැටෙන්න සතුටු වෙන්න අසතුටු වෙන්න හම්බ වෙන්නේ නැහැ එතකොට අන්න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න කලකිරීම පිණිසයි ඒ කරුණිය දෙන්නේ රූපේ කලකිරෙන වේදනාවේ කලකිරෙන සංඥාවේ කලකිරෙන සංස්කාරයේ කලකිරෙන විඥානයේ කලකිරෙන ඒ ඇත්ත දකින නිසා කලකිරෙන කොට නොඇලෙනවා නොඇලෙන කොට නිදෙනවා පරිමුංජති රූපම්ම පරිමුංජති වේදනාය පරිමුංජති සංඥාය පරිමුංජති සංකාරය පරිමුංජති විඥාන පරිමුංජති ජාතිය ජරා මරණේන ශෝකේ පරිදේ දුක්ඛේ දෝමනස්සේ උපායාසී පරිමුංජති දුක්ඛස්මාති වදා සියලු දුකින් මිදුනේයි කියලා කියනවා එතන පිහිටියෝ එනිසා අපි දැකීම දැකීමෙන් අවසන් වෙන ඒ ස්කන්ධයන්ගේ යෙදේ වෙනක් නා දුක්ඛාරි සත්‍ය පිළිසිඳ දකින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාත් කරන මාර්ගය වැඩෙන වැඩ පිළිවෙල මේ සියල්ල මේ ධර්මතාවයන් තුල හඳුනා ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය මේ වැඩ පිළිවෙල තුල තියෙනවා රාග ද්වේෂ මෝහ විනේ රාග ද්වේෂ මෝහ තුනේම දුරු වීම මෙතන තියෙනවා පටිච්ච සමුප්පාද ධර්මයේ මෙතන තියෙනවා අර බුද්ධාපදේශ මහෝපදේශ හැටියට බුදුහාමුදුරුව අදාළ සියලු කාරණාවන් ධර්මයේ හඳුනා ගැනීමට අවශ්‍ය සත්‍ය දහම හඳුනා ගැනීමට අවශ්‍ය උපදේශ හැටියට අනුශාසනා කළ සියලු ධර්මතාවයන් මෙතන යෙදিলা තියෙනවා හඳුනා ගන්න පුළුවන් ඒ අනුව සිත මෙහෙවුවොත් අපටද මේ ජීවිතය තුළ විමුක්ති මඟ පාදාගෙන ලෞතුරු සැනසීමට යාගත හැකි බව ශ්‍රද්ධා මාත්‍රයක් වූ ඇති කර ගන්න පුළුවන් නම් ඒද බොහෝ හිතතුව පිණිස එනිසා මේ හැම දෙනාටම මේ සත්‍ය තවදුරටත් හඳුනාගෙන ලෞතුරු මඟ ඵල සැනසීමට මේ උතුම් සද්ධර්මයේද හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරා චක්කු සම්පස්යෙන් වේදිනීම ඇති වෙන්න පුළුවන් දැකීම වෙන්න පුළුවන් අපි බලන්න ඕන දැකීම ඇති උනේ මේ ටික එදිලා නේද කියලා ආපු පැත්ත බලන්න ඕන නවත්තන්න බෑ උපాయ මනසිකාරය යොදන්න වෙන ඉස්සෙල්ලා ඒ උපాయ මනසිකාරය යම් කලක් යොදනකොට යම් දවසක් ඒවි එහෙ බලන්න ඕනේ නේ දන්නවා දැන් අපේ ගෙදර විදුලි සීනුව ඇතුලේ වදිනකොටම අපි එළියට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ නේ ස්පර්ශ වෙලාද කියලා කවුරුවත් අත තියලාද කියලා. දැන් අපි දන්නවා මේක වදිනකොටම එළියේ කවුරු හරි අත තියලා කියලා නේ. මේ නතර වෙනකොටම දන්නවා එළියේ අත අරගෙන කියලා. දැන් අපි ඇතුලේ මේ හඬේ ඇතිවීමත් නැතිවීමත් එක්ක අපි දන්නවා එළියේ හේතු ටිකක් ඇති වෙච්ච නැති වෙච්ච බව නේ. ඒ වගේ යම් දවසක් එනවා අපට දැකීම කියන තැන නතර වෙලා දැකීම කියන ධර්මතාවය හට ගන්නකොටම අපි දන්නවා එළිය ගැන හිතන්න ඕනේ නැහැ මේක ඇති උනේ බාහිර මෙන්න මේ කියන හේතු ටික වැයලා. එතකොට ඒවා අනිත්‍යද කියලා හැමදාම හොයන්න හිතන්න ඕනේ නැහැ දන්නවා මේක හට ගන්නකොට දන්නවා ඒක ඇදිලා කියලා මේ දේ නැති වෙනකොටම දන්නවා එහෙත් නැතුණු නිසා මෙහෙ නැතුණි කියලා. නේද? හන්නේ දාන්ත ගමන්මක ඉවරයි. ඒ කියන්නේ තුත ක්‍රියාව ඉවරයි. අයි කරන්න දෙයක් නැහැ. අවසන් වෙච්ච තැනදී. එතකන් කරන්න වෙනවා. යොන්සෝමනසිකාරය පවත්වා ගන්න.
හොඳයි දැන් එවනම් අපි මේ සිද්ධ කරගත්ත මුතුම් කුසලය මත බුදු වෙන උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ට අත්පත් වේවා දිවෙසුරු වැඩි දියුණු වේවා නිවනින් සැනසෙත්වායි දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං මෙතින් බලයෙන් කුසල බලයෙන් තුනුුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රකවරණයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන වදුරු බාධක දුරු වී අතුරු අන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සමනේ සනසිල්ල උදා වේවා කරණ කියන රකී ආරක්ෂා වෙලෙන දාම් ගුවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වේවා භවගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජනේතුරින් මිදී සත්පුරුෂේතුරින් ධම්මගසාගෙන ලෞතුරු භග ඵලනින් සනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා පාරමී වේවායි.